අත්බෝම්බයක් පෙන්වා ප්‍රදේශවාසීන් බියටපත් කර භාණ්ඩ සොරා ගන්නා බවට සැක කරන අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බඩල්ගම ප්‍රදේශයේදී ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 7ක් වටිනා රන් භාණ්ඩ සහ මද්‍රව්‍යද හමු වී තිබෙනවා. පුරාවිද්‍යා වටිනාකමින් යුත් දඹරත්රන් බවට සැක කරන බුදු පිළිමයක් අලෙවි කිරීමට සෝදානම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය මුලතිව් කන්දවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදු කර ඇත්තේ. වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඒ රිදීමාලියද්ද ආන්දා උල්පත ප්‍රදේශයේදී. අනතුරින් යතුරු පැදිකරු මියගිය බවයි වාර්තා වන්නේ. අද උදෑසන කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් අනතුරක් සිදු වුණා. ඒ පොළොන්නරුව කොළඹ ප්‍රධාන මාර්ගයේ ජයන්තිපුර 13 ඇල මන්සන්දේදී. අනතුරෙන් තුවාල ලැබූ 3 දෙනෙකු පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. පාසල් ළමුන් හා තරුණයින් ඉලක්ක කරගනිමින් මද්‍රව්‍ය අලෙවි කිරීමට සූදානම් වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ටාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි. ඉන්දීය හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම්ගේ 92 වැනි ජන්මදින සමරුමක් පසුගියදා පැවැත්වුණා. ඒ යාපනය මහජන පුස්තකාලයේදී. යාපනයේ ඇඹුල් කෙසෙල් හා TEJC අඹ ව්‍යාපෘති සාර්ථක වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරනවා. කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ මෙම ව්‍යාපෘති ආරම්භ කර ඇත්තේ. පසුගිය ඔක්තෝබර් 14 වනදා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් නෞකාව අද දිවයිනෙන් පිටත්ව ගියා. ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාවට සම්ප්‍රදායානුකූලව සමුදුන්නා. ප්‍රතිසංස්කරණය කළ හැටන් ළංගම සහ පෞද්ගලික බස් නැවතුම් පොළ භූමිය අද ජනතා අයිතියට පත් කරනු ලැබුවා. මෙම අවස්ථාවට හැටන් දික් ඔය නගර සභා ලේකම් සහ ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසක් එක්ව සිටියා. මාපලගම මහජන ක්‍රීඩාංගණය අසල කැලිකසල එකතු වීම හේතුවෙන් එම ප්‍රදේශය දැඩි ලෙස අපවිත්‍ර වී තිබෙනවා. මෙම පරිසර දූෂණය කඩිනමින් නවතා දැමීමට පියවර ගන්නා ලෙසයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.